ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඊටපු ඇමති රාජිත සේනාරත්න අතනඟුඩ ගන්නා ලෙසට නීතිපතිගෙන් CID ට උපදෙස්. ඊටපු ඇමති පාටලීට ඇප මාංචු වලට අරගල නවත්තන්න බෑ. පාටලී මාධ්‍යට කියයි උදාවන නත්තල සාමය සමගිය හා සහජීවනය වෙනුවෙන් සරලව සමරන්න කාඩිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්. සියත නත්තල් විශේෂ වැඩසටහන අද රාත්‍රී 10 සිට සජීවීව. පොළොව යටින් මතුවුණු මහා පරිමාණ නීති විරෝධී මත්පැන් චාවාරම. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගිය ජනාධිපතිවරණ සමයේ පවත්වනු ලැබූ සුදු වෑන් සිද්ධිය සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තුව ලබාගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරමින් පවතින බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා තිබුණේ ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයන් දෙදෙනා යොදාගෙන හිටපු ඇමති රාජිත සේනරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. මේ තුලින් ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන හා ජනාධිපතිවරයා තොරපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති හේයින් ඔහු අත්අඩංගුවේ ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් නිකුත් කරන මෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙල්ලිම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි නෙළුම්දෙනිය මහතා අදාළ වරින්තුව නිකුත් කර තිබෙනවා. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා අප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා. ඒ අද මෙම නඩුව විභාගීයට ගැනුණු අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාටලී චම්පික රණක මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන ආවා. හිටපු අමාත්‍යවරයා අධිකරණයේ වෙත රැගෙන යන අවස්ථාවේදී දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුව අතර එම ස්ථානයේ දේශපාලචීන් මෙන්ම පාක්ෂිකින් විශාල පිරිසක්ද එක්ව සිටියා. අද දින අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවමින් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝක මහතා අප මත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජන සිල්වා මහත්මිය නියම කළා. ඒ අනුව රුපියල් 25,000ක මුදල් ලැබ සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර අප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සෑම මාසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 අතර කොළඹ අපරාධ කොට්ටාශයට වාර්තා කළ යුතු බවටද නියෝග කළා. මේට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට අවවාද කර තිබෙනවා. අප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති සහ පොදු දේපල පනත යටතේ සිදු කළ වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බවයි. රජයේ දේපලක් වන WPKP 7545 දරන ජිප් රථයට රුපියල් 9,17,244 අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුට එරෙහිව කරුණු වාර්තා කර තිබූ බව මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු ඉකුත් 19 වනදා පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම සැකකරු පොදු දේපල පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති උපදෙස් වල සඳහන් වී නොමැති බව පෙනී යන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා.
එනුව නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව පොලිසිය විසින් මෙම නඩු කටයුත්තට පොදු දේපල පනත හා සම්බන්ධ වැරදි ඇතුළත් කර තිබෙන බව පෙනී යන්නේ යයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය පොදු දේපල පනත යටතේ කිසිදු අනර්ථයක් සම්බන්ධයෙන් ඊට අදාළ වටිනාකම දැක්වෙන සහතිකයක් අධිකරණයේ හමුවට පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති බවද ප්‍රකාශ කළා. මෙම සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හා සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ විදේශ ගමන් දැනටමත් අධිකරණයේ විසින් තහනම් කර තිබෙන බවද පෙන්වා දුන්නා. සැකකරු පොලිසිය විසින් අතරගොඩ ගැනීමට පෙර අධිකරණය හමුවට පැමිණ අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණ ඉදිරිපත් විය හැකි බවට ප්‍රතිචාරයක් ලබා දුන් බවද සිහිපත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ තුලින් අධිකරණය මගහැර පලා යන පුද්ගලයෙකු නොවන බව පෙන්වා දී ඇති බවද සඳහන් කළා. මෙම සිද්ධිය 2016 වසරේ සිදු වූ සිද්ධියක් හේයින් සැකකරු අපමත මුදා හැරීම සම්බන්ධයෙන් කිසිදු මහජන කැළඹීමක් මතුවී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය මෙම කරුණ වලට අනුව අප පනතේ විධිවිධාන ප්‍රකාරව එම සැකකරුගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කරුණු කිසිවක් අනාවරණය නොවන හේයින් ඔහු අපමත මුදා හැරීමට තීන්දුව කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපගේ යහපාලන රජයේ මේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ස්වාධීන අධිකරණයක් පිහිටවලා නිදහසේ තීන්දුව ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. ඇතැම් අය ඒක උල්ලංඝනය කරන්න හැදුවත් ඒ ස්වාධීන අධිකරණය ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් පිළිබඳ අරගලය අපි ඉදිරියට ගෙන යනවා. මාංචු වලින් සිර කඳවුරු වලින් අපේ අරගලය නතර කරන්නේ නැහැ. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ දේශපාලන පරිගණීම් නොව රටටත් ජනතාවටත් සේවය කිරීමේ අවස්ථාවයි. දේශපාලන පරිගණීම් නතරකොට රට තුල යුක්තිය සාධාරණත්වය සංවර්ධනය දියත් කිරීමේ අවස්ථාව තිබියදීත් පරිගණීම් ක්‍රියාත්මක වීම කනගාටුදායක කාරණාවක්. ශක්තිමත් විපක්ෂයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදීව නීතියට ගරු කරමින් බලය උපයෝගී කරගෙන කරගන්නා වූ සියලුම බලපෑම් වලට අපි එඩිතරව ශක්ති සම්පන්නව විශේෂයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් ජාතික ආරක්ෂාව සුරකිමින් වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජනතාව සුඛිත මුදිත කරවන්නට අපි ඉදිරියටත් කටයුතු කරනවා. නැවත නැවතත් ස්වාධීන අධිකරණයක් තුළින් අද දිනේ යුක්තිය සාධාරණත්වයට ඉෂ්ටුුණයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ රජයේ බලයට පත් උනේ බැඳුම් කර හොරුන්ට දඬුවම් කරනවා කිය. මේ රජයේ බලයට පත් උනේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ඒ බෝම්බ කරුවන්ට කුමන්ත්‍රණ කරුවන්ට ඉක්මනින්ම දඬුවම් කරලා රටට පෙන්නනවා කිය. මේ රජයේ බලයට පත් උනේ හොරුන්ට මිනිමරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කරනවා කිය. හැබැයි අන්තිමට සිංහල බෞද්ධ නායකයෙක්ව රතවාහන වර්ධකට හිරේ දාන්නයි කටයුතු කළේ. හැබැයි ඔවුන් නැවත වරක් අර පරණ සෙල්ලම පටන් ගන්න තියෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වයට පිං සිද්ධ වෙන අද චම්පිකරණවක මැතුමාගේ නිදහස ස්ථිර වුණා. පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරලා තමයි චම්පික රණවක මැතුමා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කරලා කතානායකතුමාට දැනුම් දෙන්නේ නැතුව, නියෝජ්‍ය කතානායකතුමාට දැනුම් දෙන්නේ නැතුව බලහත්කාරයෙන් එතුමාගේ නිවසට කඩා වැදිලා මම ගිහිල්ලා සිරගත කරේ. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට දැනුම් දෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කමිටුවට සැසියට අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කටයුතු කරනවා. පොලිස් කොමිසමට චම්පික රණවක ඇමතුමා පැහැදිලිව මේ පිළිබඳව පැමිණිල්ලක් කරා. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරලා තියෙනවා. අපි ඉදිරියේදී මේ පොලිස් නිලධාරීන් සියලු දෙනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පැත්තෙන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවායි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මේ අතර මෙම නඩුවේදී දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා නීතිචවරු මාර්ගයෙන් අද අධිකරණයේ හමුවට ඉදිරිපත් වුණා.
මෙම සැකකරු මෙතෙක් කල කිසියම් පිරිසක් විසින් සංගවාගෙන සිටි බව පෙන්වා දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් බන්ධනාගාරය තුලදී ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව දිලුම් තුසිත කුමාර නැමැති සැකකරු ලබන 6 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 26 වනදා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ට පහසුකම් සලසා දෙන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණෝක මහතාගේ දිරුවන දිලුම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට එරෙහිව අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. දේශීය කලාව සහ කලාකරුවා නගා සිටුවීමට සිය දුර කාලය තුල උපරිම වශයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මන්දිරයේ පැවති හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තුතිය පුද කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරුන් ප්‍රවීණ කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මගේ දුර කාලය තුලදී කලාකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම අපේ රටේ අපේ කම අපි සෑම විටම අපි ප්‍රතිපත්ති මාලාව තුළ තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ගොවියා, දේශීය කලාකරුවා ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක්. අපි රජය දේශීය කලාව සෑම අංශකින්ම ඉහළට ගෙන ඒමට අවශ්‍ය සෑම කැපවීමක්ම කරනවා කියන එක මේ අවස්ථාවේදී තමන්ට තහවුරු කරන්නට ඕන. මගේ මතකයි මහින්ද රාජපක්ෂ මහත්තුමා කියවා රන්මිණි තැන්න එතුමා කලාකරුවන් වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කේ ඇතිකරපු ඒ ස්ථානය පසුගිය වසර ගණනාව තුළ එය පාවිච්චි කළේ නෑ. මුත් අපි එයට තවත් අවශ්‍ය පහසුකම් ලබා දීලා ඉදිරියේදී තමුන්නාන්සලාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කිරීමට සකස් කරලා තිබෙනවා. එවගේම අපි විවිධ ආයතනවල අපි තනතුරු ලබා දීමේදී කලාකරුවන් වෙනුවෙන් සමහර තනතුරු වෙන්කරේ තමුන්නාන්සේලාවගේ කළ කැපවීම වගේම කලාකරුවන් ඇගීමේ ඒ ප්‍රතිපත්තිය මුල් කරගෙන මෙතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පත් කර තිබෙනවා. නව මහ බැංකුව අධිපතිවරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සිය පත්තිම් ලිපිය බහරගත් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. 1994 වසරේ සිට 1999 වසර දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ හෙබවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. අධ්‍යාපන ජේෂ්වරී ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේදී දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයායි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොරියානු තානාපති හියොන් ලී මහතා අතර මෙම හමුවේදී පසුගිය වසර කිහිපය තුළ ප්‍රමාදව පවතින ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. සාගර විශ්වවිද්‍යාලය සහ මහනුවර උමංග මාර්ග ව්‍යාපෘතිය සාකච්ඡාවට ලක් වූ ව්‍යාපෘතීන් කිහිපයක් වන අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ එම ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි. ජනාධිපතිවරණයෙන් පසුව නව රජයක් පත්වීමත් සමග කොරියානු සමගම් ශ්‍රී ලංකාව තුළ ආර්ථික වඩත් වාසිදායක වාතාවරණයක් බලාපොරොත්තු වන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එමෙන්ම නව ආයෝජන අවස්ථාවන් සොයා බැලීම සඳහා කොරියානු වෙළඳ දූත පිරිසක් සංවිධාන කිරීමටද මෙහිදී යෝජනා වී තිබෙනවා. පොහු ආටෝපෙන් තොරව උදාවන නත්තල සමරන ලෙස කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුණු බැතිමතුන්ට දැනුම් දී සිටිනවා. නත්තල් දිනයට සුභාශිංසනය කරමින් කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. උදාවන නත්තල වෙනුවෙන් කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙලෙස සුභ පැතුම් මෙක් කළා. අපේ ශ්‍රී ලංකා වාසී කිතුණු නොකිතුණු සියලුම සහෝදර සහෝදරියන්ට පළමුවෙන්ම මම උදාවෙන නත්තල් කාලය දේව ආශිර්වාදයෙන් සහ ප්‍රීතිය සපිරුණු අවස්ථාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම් නුවර ගවහලක එදා ඉපදුණු සිද්ධිය තමයි මේ නත්තල් උත්සවයේ අපි සිහි කරන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගලවා ගැනීම සඳහා මනුෂ්‍යත්වය
ඔසවා තැබීම සඳහා අප අතර මානසගත වෙලා අප වගේ කෙනෙක් වෙලා අපව ගලවා ගැනීමේ කටයුත්තට මුලපිරුවා මේ උත්පත්තිය තුලින්. ඒ මුලපිරීම සම්පූර්ණ වුණේ පාස්කුවේදී උන්වහන්සේ කුරුසියේ මරණයට පත් වෙලා උත්ථානයේ අද්දුටු මොහොතයි. එනිසා ක්‍රිස්තු භක්තිකයෙකුගේ ජීවිතයේ ආධ්‍යාත්මිකත්වයේ දෝලණය වන්නේ මේ උත්පත්තියයි උන්වහන්සේගේ පුරුෂපත් වීමයි උන්වහන්සේගේ උත්ථානයයි ඒ සිද්ධීන් මැදි කරගෙන. ඒක නිසා තමයි ක්‍රිස්තු භක්තිකයන්ට නත්තල් උත්සවය වගේම පාස්කු උත්සවයක් ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත්වන්නේ. එනිසා අපි මේ නත්තල් උත්සවයේදී මේ අවුරුද්දේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ලංකාවේ සිදුවෙච්ච ඒ ප්‍රහාරය සහ ඒ ප්‍රහාරයේ පසුබිම තුල ජීවිතක්ෂයට පත් වුණු ඒ වගේම තුවාල වුණු ඒ වගේම මේ වනතුරු තවමත් ආරෝග්‍ය ශාලාවල ප්‍රතිකාර ලබන තවමත් හරිහැටි යථා තත්ත්වයට පත් වෙලා නැති අය ගැන මෙනෙහි කරමින් මේ නත්තල් උත්සවය තර්මක නිෂ්කලංක ස්වභාවයකින් ගත කරන්න කියලා අපේ කතෝලික කිතුණු ජනතාවට විශේෂ ඉල්ලීමක් කරන්න. පමණට වැඩිය මේ බාහිර ආටෝපවලට ඉඩ නොදී ආධ්‍යාත්මික පැත්ත ගැන කල්පනා කරලා තර්මක නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්තල ගත කරන්න කියලා විශේෂයෙන්ම කතෝලිකයන්ගෙන් සහ කිතුණුවන්ගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ රතිඥාවලට නැත්නම් අනවශ්‍ය වියදම් වලට යන ඒ මුදල් මේ අහිංසක මිනිසුන්ට යම් ආකාරයක උපකාරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් ගත කරන්න කියන එක වියදම් කරන්න කියන එක මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සිත ඇතුලේ යම් කිසි වෛරයේ චින්තනයක් තිබෙනවා නම් ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරමු. මේ සිද්ධියට අදාළව යම් කිසි කණ්ඩායමකට ඇඟිල්ල දිගු කරන්නට යන්නේ නැතිව ඒ කිසිම කණ්ඩායමකට ඇඟිල්ල දිගු නොකර ඒ අය සමග අත දිගු කර ඔවුන් සමග සුහදතාවයෙන් මේ නත්තල් උත්සවයේ ප්‍රීතිය භුක්ති විඳින්නට කියලා මම විශේෂයෙන්ම අපේ කිතුණු සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ආගම වන බුද්ධ ආගමේ බෞද්ධ ජනතාව සමගත් හින්දු සහ ඉස්ලාමීය ජනතාව සමගත් සහෝදරත්වයෙන් මේ නත්තල් උත්සවය සමරන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත සහෝදරත්වයෙන් පිරි ආධ්‍යාත්මික සතුටින් පිරි නත්තල් උත්සවයක් වේවා කියලා ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. උදා වෙන නත්තල වෙනුවෙන් වූ සියත විශේෂ නත්තල් වැඩසටහන මෙවර අප ඔබ වෙතට ගෙන එන්නේ ත්‍රිකුණාමලය චීනවරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිටයි. චීනවරාය මීසම අද පොඩි බෙත්ලෙහෙම් පුරවරයක් වගේ වෙලා. එදා බිලිඳු ජේසුව බැහැදකින්නට එඬේරුන් ශාස්ත්‍රවන්තයන් හොයාගෙන ආවා. ඒ වගේ තමයි මේ නත්තල සමරන්නට අපව සොයාගෙන ආවා සියත රූපවාහිනී නාලිකාව. ඒ වගේම 22 වන සේනාංකය මේ නත්තල සමරන්නට කුඩා මීසම හොයාගෙන ආපු එක ගැන අපට විශේෂ සතුටක් දැනෙනවා. සියත රූපවාහිනී අපව සොයාගෙන ඇවිත් අපට ලබා දුන්න මේ අනුග්‍රහයත් එක්කම මෙවර නත්තල පාස්කු ප්‍රහාරයත් සමග ඇති වී තිබුණු හිතේ වේදනාව දුක කඳුල යම් තාක් දරට තුනී කරමින් මෙවර නත්තල සියලු දෙනාම සමරන නත්තල අද රාත්‍රියේ රැඳී මේ නත්තල් සමරන්නට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් 22 වන සේනාංකයේ සංවිධානයෙන් මෙම විශේෂ නත්තල් වැඩසටහන ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්. ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානයේ නැගෙනහිර ආඥාපති මේ ජෙනරාල් රසික ප්‍රනාන්දු මැතිතුමාගේ පූර්ණ උපදේශකත්වයෙන් 22 සේනාංකයේ සේනාංකාධිපති මේ ජෙනරාල් අතුල මාරසිංහ මැතිතුමාගේ පූර්ණ උපදේශකත්වය මත මෙම නත්තල් කැරොල් වැඩසටහන මෙවර 22 සේනාංක මූලස්ථානයේ යටතේ චීනවරාය ශාන්ත අන්තෝනි දෙව්මඳුරේදී අද දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ත්‍රිකුණමල චීනපරාය ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිටගෙන එන සියත විශේෂ නත්තල් ගීතාවලිය සහ රාත්‍රී දේව මෙහෙය අද රාත්‍රී 10 සිට සජීවීව ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්. නත්තල උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.
උදවන අසිරිමත් නත්තල වෙනුවෙන් කිතුනු බැතිමතුන්ගේ සෝදානම පිළිබඳව අප සොයා බැලුවා. සව සමයත් සමග ජනතාව මෙන්ම වෙළඳ සැල්හිමියන්ද ඉතාමත් කාර්යබහුල වනවා. ජනතාව වැඩියෙන් ගැවසෙන කොළඹ ප්‍රදේශය තවත් හෝරා කිහිපයකින් උදවන නත්තල පිළිගැනීමට සූදානම් වන්නේ මෙලෙසේ. තම ගේදොර අලංකාර කර ගැනීමට යොදා ගන්නා සැරසිලි මෙන්ම ආහාර පාන සහ තෑගි භෝග මිලදී ගැනීමට ජනතාව කොළඹ පිටකොටුව ප්‍රදේශයට පැමිණීම උත්සව සමයේ සුලභව දකින්න පුළුවන්. එළබෙන උත්සව සමයත් සමගම ජනතාව මෙන්ම වෙළඳසැල් හිමියන්ට ඉතාමත්ම කාර්යබහුල වෙනවා. මේ උත්සව සමයේ වඩාත් කාර්යබහුල ප්‍රදේශයක් ලෙස අපට කොළඹ පිටකොටුව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද අපි ආව කොළඹ පිටකොටු ප්‍රදේශයේ උත්සව සමයේ සූදානම් පිළිබඳ සොයා බැලීමට. තවත් හෝරා කිහිපයකින් උදාවෙන නත්තලට සෝදානම් ආකාරය පිළිබඳව සහ වෙළඳපොළ බාණ්ඩ මිලකරන් පිළිබඳව අප පාරිභෝගික ජනතාවගෙන් විමසා සිටියා. වෙන සැරේ වලට පොඩ්ඩක් අඩුයි කියලා හිතනවා. මේ හෝල්සෙල් ප්‍රයිස් එක ගණ්ඩා නම් තියෙනවා ගොඩක් දේවල්. බඩුනා ටිකක් ලාභයි හැබැයි. ඉතින් ගිය පාර බජට් එකට මේ පාර බජට් එක නිකන් හොඳයි වගේ හිතෙනවා. බඩු ටිකක් ලාභයි කියලා හිතෙනවා. ඒක ගැන සතුටුයි. ගිය පාරට වඩා සමහරින් බඩු ටික කඩුයි. පැන්සල් බෑග් ගත්තා. එයාගෙම කඩේට තෑගි ගත්තා. ජනතාව අතර නම් ගොඩක් ඉතින් දැන් මේ දවස්වල මුදල් අඩුපාඩු තිබුණා. පහුගිය දවස්වල දැන් ඉතින් සල්ලි තියෙනවා මිනිස්සුන්ට බඩු ගන්නවා. එමෙන්ම වෙළඳසැල් හිමියන්ගෙන්ද අප විමසීමක් සිදු කළා. බිස්නස් මේ පාර අඩුයි කියන තරම්ම විශ්වාසයක් නම් කියන්න බෑ. ගිය වර්ෂේ මතර බිස්නස්ස් තිබ්බා. මේ පාර පොඩ්ඩක් ගන්න නැද්ද? ගිය පාර හා සමානයි අපිට නම් පොත්වලට. පොත් ඉදී කොහොමත් ගන්නවද අනිවාර්යෙන්. වරදක් නෑ. ගිය වර්ෂේ වැඩි හොඳයි. හොඳට බිස්නස් කරගනවා. ජනතාව අතර ලොකු උනන්දුවක් තියෙනවා. ව්‍යාපාරික ස්ථානයට වුණත් ගොඩක් සෙනග එනවා. ගිය අවුරුද්දට වඩා ගොඩක් නඩුයි. ප්‍රශ්න ගොඩක් ආවනේ. ඒක වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඔක්කොම සුභ අලුත් අවුරුද්ද වේවා. මේ අතර දෙවෙනිපුර කිතුණු බැතිමතුන් උදා වෙන නත්තල පිළිගන්නට සැරසෙන්නේ මෙලෙසින්. මේ හැටන් ප්‍රදේශයේ සෝදානමයි. පුත්තලම ප්‍රදේශයේ කිතුණු බැතිමතුන්ගේ සෝදානමයි මේ. මේ කෑගල්ල ප්‍රදේශය නත්තලට සෝදානම් වන ආකාරයයි. නත්තල කියන්නේ ආලෝකයේ මංගල්‍යයක්. ඒ වගේම නත්තල කියන්නේ ජීවේ මංගල්‍යයක්. නත්තල තුල අපි සිහිපත් කරනවා දෙවි සම්ිඳුන් කොහොමද මිනිසෙක් වෙලා අප අතරට ආවේ කියලා. නත්තල් පණිවිඩය තමයි සදාතන දෙවිඳුන් නැත්තම් පරම සත්‍ය අප අතරට මිනිසෙක් වෙලා ආවා. එතුමා අප අතරට ආවේ කුඩා දරුවෙක් හැටියට. නත්තල තුල දේවත්වය මිනිස්ත්වය දක්වා පහත් වෙනවා. ඒ වගේම මිනිස්ත්වය දේවත්වය දක්වා උස් වෙනවා. ඒ ස්වභාවය ඉස්මතු කරන්නා වූ උත්සවයක් තමයි නත්තල. නත්තලේ අපි ජීවය රැක ගන්න ඕන. මනුෂ්‍යයන්ට ආලෝකය ලබා දෙන්න ඕන. අපි ජීවය රැක ගන්න ක්‍රියා කරමු. ඒ සඳහා ඔබට දෙවි සමිඳුන්ගේ පිහිට ලැබේවා. ඔබ සියලු දෙනාට සුබ නත්තලක් වේවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. අලුත්ගම දීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනුතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ මහා සංඝරත්නය අභූත චෝදනා එල්ල කරමින් හිරගෙට දාපු අවස්ථාවකදී කතා නොකරපු අය කට ඇරිච්ච නැති අය දැන් නැවත ආයේ කට අරින්න පටන් අරගෙන තියෙනවා. කරපු දේවල් කියපු දේවල් පිළිබඳව මේ රටේ සමස්ත ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා පැහැදිලි ලෙසම කවුද වරද කරේ, ඒ කුමන තරාතිරම කෙනාද, ඒ වරද කරපු අයට දඩුවම් දෙන්න ඕන. රාජිත සේනාරත්නලට ගැලවීමක් නැහැ, නීතියෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා දේශපාලන වශයෙන් අපි ජම්පර් රන් දන්න ලෑස්ති වෙන්නේ. ඒ පල්ලෙහ පහත් මට්ටමකට අපේ ආණ්ඩුව පත් වෙන්නේත් නැහැ. නිසා දැන් කරන්න දෙයක් නැහැ. අහෝ කේ දේකි ඉරකි තිතක තිත් ගොඩකි. ඒ නිසාද රනිල් සජිත් දැවන්ත අර්බුදයක පැටිලා තියෙන්නේ. මොකද නායකත්වයේ පිළිබඳ පක්ෂේ නායකත්වය හෙට අනිද්දා වෙනකොට එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීය තත්වයක්. මේ රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන් ඔය නරාවලේ වැටිලා තවදුරටත් දුක් විඳින්න නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා රට ගොඩ නගන ජනතාව ගොඩ යන වැඩපිළිවෙලට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්න.
ඉදිරි මහමැතිවරණයේදී 113ක මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද පෙරවරුවේ එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් ඉන්න තාවකාලික ආණ්ඩුව අය එදා ජනතාවට පොරොන්දු ගාණක් දුන්නා. බදුබර අඩු කළා, ජනතාවගේ ජීවන බර අඩු කළා, ඉතාමත් සාධාරණ රටක් නිර්මාණය කරන්න කියලා. සමහරු කියනවා මේ ආණ්ඩුව අරගෙන මේ කරන්න කාලයක් තාම නැතිලු. අපි මේ දින 100යි 120 ඇතුලේ කරපුවා. පළවෙනි දේ තමයි දේශපාලන පරිගැණීම් ඇති කළ තියෙනවා. චම්පික රණවක මැතිතුමාගේ අවසන් කරපු නඩුවකට අද වැරදි කාර්ය කළා, නැවත සංශෝධනය කළා දාන. ඊට වඩා දේවල් මේ ආණ්ඩුවට කරන්න දේවල් නැද්ද? හාල් ගැන මම කතා කරන්නේ නෙමෙයි. දෙයියන්ගේ හාල් කැවිලා මම හිතන්නේ අද. මේ මාසයක් දින කීපයක් තුළ මෙහෙම රටක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි? ඒක අපි අහනවා මේ රටේ ජනතාවගෙන් දැන් සනීපද කියලා. අපි කියනවා බය නැතුව පාර්ලිමේන්තුව තියන්න. හැබැයි එයට බයක් තියෙනවා මේ තිලේ හදිස්සියවත් අපි 113 පෙන්නල ඉවරලා නැවත මහින්ද රාජපක්ෂව විපක්ෂ රායක දුරයට යවයිද? ඒක කරන්න බැරි කමක් නැහැ. මේ රටේ ජනතාව පෙළලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කරන්න තියෙන විපක්ෂ කණ්ඩායම් එවැගේම විරුද්ධ පක්ෂ මර්ධනය කළා මේ රට 3/2 බලයක් ගන්න ලෑස්ති වෙලා වැඩ කටයුතු කරන්න ඉන්නවා නම් 3/2 නෙමේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ 113කට වැඩි ගාණක් අරගෙන නැවතත් මේ රටේ අපි හදපු ආණ්ඩුවේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ජනතාවාදී වැඩපිළිවෙලකට යන්න අපි ලෑස්ති. තාවකාලික ආණ්ඩුව කෙටි කාලයක් තුලම ගෙදර යවන්න කටයුතු කරනවායි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි පක්ෂ පාඨභේදයකින් තොරව වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ හාලියල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පෞගේ කාලේ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් තමයි කරපු පැමිණිලි අනුව අධිකරණය නොමගේ ඔබ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ හෙළිවිලා තමයි මේ අධිකරණයේ අවසරය මත පාර්ලි චම්පික මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත්තේ. ඒකයි ඒ අත්අඩංගුවට ගත්ත ක්‍රමවේදය ගැන කියලා මේ රජයේ විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට චෝදනා ඉල්ල කිරීම ඉතාමත් වැරදි. කිසිම කෙනෙක් විදියට අපි පිළිගන්නේ නැහැ. එහෙනම් මේ පොලිසියේ නීති අනුකූල කරන්න ඕනේ කටයුත්ත පොලිසියට පවරලා තියෙන එකල කරන්න වැරදි කරලා තියෙනවා නම් පක්ෂ බයට ભેදකින් තොරව දඬුවම් ලැබෙ යුතුයි. පිළිගැනීමක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අභාව ප්‍රාප්ත වන විට ඒ මහතා 63 වන වියෙහි පසු වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභව ප්‍රාප්ත වන විට 63 වන වියෙහි පසු වුණා. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රසන්න ජයවර්ධන මහතා 2013 වසරේ සහ 2015 වසර තුල ශ්‍රී ලංකා නීතිඥ සංගමේ උපසභාපතිවරයෙකු ලෙසද කටයුතු කළා. 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම ලැබූ ඔහු මහබැංකු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සමාජිකයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා. එමෙන්ම පංචපුද්ගල සහ සත්පුද්ගල විනිසුරු මඩුලවල සමාජිකයෙකු වන ඒ මහතා රට තුළ පැවති ආන්දෝලනාත්මක නඩු සම්බන්ධයෙන් පෙනී සිටි සුවිශේෂී විනිසුරුවරයෙකු ලෙස හැඳින්වෙනවා. එම නඩු සම්බන්ධයෙන් දෙනු ලැබූ තීන්දුව තීරණ හේතුවෙන් ප්‍රසන්න ජයවර්ධන මහතා සමාජයේ දැඩි පැසසුමටද ලක් වුණා. ජාති ආගම් ભેදයකින් තොරව ජාත්‍යන්තර අභියෝග ජයග්‍රහණය කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද අගරදගුරු නිල නිවසට පැමිණි අවස්ථාවේදී. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ දරුවන් හට නත්තල වෙනුවෙන් ත්‍යාග ලබා දීම අද අගරදගුරු නිල නිවසේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ත්‍යාග ප්‍රදානෙන් අනතුරුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයේ විපතට පත් වුණු දරු පැටවුන්ට නත්තල නිසා ත්‍යාගි භෝග දීලා සෙල්ලම් බඩු බෙදලා කෑම බීම බෙදලා ඔවුන් සමග සතුට වෙන්න. මේ සතුට ලේසියෙන් ලබන්න පුළුවන් සතුටක් නෙවෙයි. දරුවන්ගේ හිනාව, ඒ දරුවන්ගේ සතුට. තවමත් සමහර දරුවෝ ලෙඩ දුක් පිට ඉන්නේ. ඒ නිසා තමයි හදිසියෙම මේ සූදානම් කළා. අද මේ ස්ථානයේදී සිකලේ අපේ රටේ අද තියෙන ප්‍රශ්නවලට විශේෂයෙන්ම ජාත්‍යන්තරව අපේ ඉදිරියේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න මේ රටේ අපි කවුරුත් එකම ගසක අතු වගේ එකම ගඟක අතු වගේ සියලු ભેදයන්ගෙන් තොරව අභියෝගාත්මකව මුහුණ දිය යුතුයි. හෙට නත්තල් දිනය පාස්කු ප්‍රහාරය නිසා කඳුලක් ඇසෙතිව ආපු කාලයක් පහුගිය කාලේ හැම දිනාටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එවගේම අපි සියලු දෙනා එකට අත්වල බැඳගමු කියන පණිවිඩෙත් මෙරටේ මං දෙන්න අවස්ථාවක් කරගන්නවා. ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටමින් කළුතර වස්කඩුව ප්‍රදේශයේ සුකෝකුප්ප භෝගී නිවසක් පිටුපස සූක්ෂම ලෙස උමගක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර උතුර පොලිසිය සමත් වී තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ රටේ දැඩි කතාබහක් නිර්මාණය කළ මාතෘකාවක් බවට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පත්වුණා. මෙම තත්ත්වය මුලිනුපුටා දැමීම සඳහා රජයේ මෙන්ම ආරක්ෂකංශ විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබුවා. මෙම කාලවකවානුව තුළ කළුතර අලුත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘතිම රා නිෂ්පාදනාගාරයක් වැටලීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකුට පහර දීමක්ද සිදු වුණා. කෙසේ වෙතත් වර්තමානය වන විට නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ ක්‍රියාවලිය වේගයෙන් ක්‍රියාත්මක වනවා. මේ අතර ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටමින් කළුතර වස්කඩුව ප්‍රදේශයේ සුකෝපභෝගී නිවසක් පිටුපස සූක්ෂම ලෙස උමගක් තුළ ගබඩා කර තිබූ ගෝඩා මිලිලීටර් 113කට අධික ප්‍රමාණයක් අඩංගු කර තිබූ ගෝඩා බැරල් 15ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් 102ක් සහ මත්පැන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා උපකරණ තොගයක් සමග සැකකරුවෙක් කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු විසින් දිවයිනපුරා විවිධ ප්‍රදේශවලට නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරනු ලැබූ බස් රථයක් සහ මෝටර් රථයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳු ගහ හැතැප්ම සහ වැලිපැන්න අතර ඊයේ පස්වරු 7ට පමණ සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් 3 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කණුව ඇල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. එම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පදවන ලද්දේ ශ්‍රී ලාංකිකයෙක් විසින්. එම අවස්ථාවේදී වෑන් රථය තුළ ඉන්දිය ජාතිකයින් 5 දෙනෙකු ගමන් කරේති අතර මේකේ පුද්ගලින් අතර ඉන්දිය ජාතිකයින් 3 දෙනෙකු සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මේකේ ඉන්දිය ජාතිකයින් 3 දෙනා එකම පවුලේ සාමාජිකයින් 3 දෙනෙක්. අනතුරින් බරපතල තුවාල ලැබූ ඉන්දිය ජාතික දැරිය සහ ඇගේ පියා මේ වන විට කලාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත් එක් අයෙකුගේ දේහය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ සහ අනෙක් 2 දෙනාගේ දේහයන් ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන්. 60 සිට 60 දික්කොය බටල්කල දක්වා ධාවනය වූ යතුරු පැදියක් පාලමකින් පහළට පෙරලීමෙන් එම යතුරු පැදියේ ගමන්ගත් තරුණයා බරපතල ලෙස තුවාල ලබා දික්කොය මූලික රෝහල වෙත අදාළුවම ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. දික්කොය ඇලට පෙරලී තිබූ යතුරු පැදිය දුමකරයක් ආධාරයෙන් ගොඩ ගැනීමට කටයුතු කර ඇති අතර සිත්‍ය සම්බන්ධයෙන් 60 පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. කුවේට් රාජ්‍යයෙහි ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිංසනයට ලක් වූ කාන්තාවන් 35 දෙනෙකු අද උදැස්සන දිවයිනට පැමිණියා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලින්. දැනට මගී ප්‍රවාහනය සඳහා යොදවා ඇති දුරගමන් සේවා මෙන්ම අනිකුත් මගී ප්‍රවාහන බස් රථවලට ලබා දීම සඳහා විවේකීව සහ බුද්ධියෙන් යුතුව රසවිඳිය හැකි ගීත දහසකින් සමන්විත ස්වභාවිත ගීත සමුච්චයක් සහ මගීන්ට වැදගත් වන පණිවිඩ රැසක් සහිත වීඩියෝ පට හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවට එම බස් රථ තුළදී අධික ශබ්දයෙන් වාදනය කරන ඇතැම් ගීතවලින් සිදුවන හිරිහැරය වළක්වා ගැනීමට මෙලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර තිබෙන්නේ. පසුගිය කාලයේදී බණ්ඩාරවෙල කිතල් ඇල්ල සිඳිය යාමට ලක්ව තිබුණද ඉකුත් දින කිහිපයේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග කිතල් ඇල්ලේ අසිරිය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා.
භගවන්තලාව වතු නිවාස පේලියක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තුවාල ලැබූ පස් දෙනෙකු භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි භගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. විරාට් කොහලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට ක්‍රීඩකින් 15 දෙනෙක් ඇතුළත්. එම සංචිතයෙන් නිත්‍ය උපනායක රෝහිත් ශර්මා විවේක ගන්වා තිබෙනවා. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන්. ආබාධයකට ලක්ව සිටි ජස්ප්‍රිට් බුම්රා සහ ශිකර් ධවන් යළි සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්. 2020 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟ සංචාරය මෙම ඉන්දීය සංචාරය වන අතර දෙරට අතර තරඟ තුනකින් සමන්විත පළමු 2020 තරගාවලිය ලබන පස්වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ ගුවහටි නුවරදී. එහි දෙවන තරගය හත්වනදා ඉන්දෝර්හිදී පැවැත්වෙන අතර තෙවන තරගය ජනවාරි මස 10 වනදා පූනේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.